යාලුවනේ අතිවිශේෂ පණිවිඩයක් දෙන්න ආවේ. ඒ පණිවිඩය කියන්න ඕන ඔයාලට. ඒක මම මේ ලයිව් එකක් ආවේ. ආදරණීය මගේ යාලුවනේ, ජීවිතේ ගන්න අමාරුම තීරණයක් අරගෙනයි මම මේ ආවේ. පහුගිය දවස්වල මම ගොඩක් කලකිරීමෙන් හිටියා. මගේ රටේම මිනිස්සු ගොඩක් මට විතරක් නෙවෙයි මගේ මෑණියන්ට මහා මානසික විදියට අපහාස කරන්න පටන් ගත්තා. ඒ ගැන මම හිතලා කල්පනා කරලා ගොඩක්ම මානසිකව කල්පනා කර කර හිටියේ. මං ඊට කලින් මගේ පණිවිඩයකට කලින් මා මේ රටට මේ සමාජයට කරපු සේවාවල් වලින් චුට්ටක් කියන්නම්. මට මතක හැටියට මම මේ වෙනකොට රෝදපුටු 18කට 18000කට වැඩිය අන්තාසරණ මිනිස්සුන්ගෙන් බෙදා දීලා තිනවා. මේ වෙනකොට මං ඉන්න හිටින්න තැනක් නැති අන්තාසරණ මිනිස්සු වෙනුවෙන් මගේ මුදලෙන් ගෙවල් 45ක් හදා දීලා තිනවා. මේ ලංකාවේ බෞද්ධ ශාසනය නගා සිටවන්න, තවත් වර්ධනය කරගන්න, පරිස්සම් කරගෙන රැකගන්න චෛත්‍ය 8ක් සම්පූර්ණයෙන්ම හදලා පූජා කරලා තිනවා. එක චෛත්‍යයකට අඩුමතරමින් 150,000කට වැඩිය වියදම් වෙනවා. ලංකා පුරා චෛත්‍ය හදන්න චෛත්‍ය 100කට වැඩිය හදන්න මම උදව් කරලා තියෙනවා. උදාහරණයක් ගත්තොතින් එක චෛත්‍යයකට මගෙන් උදව්වක් ඉල්ලුවොතින් අවශ්‍ය කරන්නේ වැලි නම් චෛත්‍යයටම ඇති වෙන්න මම වැලි දෙනවා. ඉල්ලන්නේ සිමෙන්ති නම් චෛත්‍යයටම ඇති වෙන්න සිමෙන්ති දෙනවා. ඉල්ලන්නේ ගඩොල් නම් ගල් නම් චෛත්‍යයටම ඇති වෙන්න ගඩොල් අරන් දෙනවා. ගල් සිමෙන්ති කොට 5යි 10යි එහෙම අඩුවට මම වැඩ කරේ නැහැ. මගේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් එහෙම බැලුවොතින් මම මේ වෙනකොට හරියට චෛත්‍ය 100කට වැඩිය හදලා පූජා කරලා තියෙනවා. ඇස් කාච දම්මල දීලා තිනවා. 6000කට වැඩිය හම්බන්තොට දිස්ත්‍රික්ක විතරක් හොස්පිටල් එකක් පිරෙන්න එක සැරේක මම මේ දා දුන්නා. මොකද අන්තාසරණ මිනිස්සු ගොඩක් ඉන්න නිසා ඇස් කාච 6000කට වැඩිය, අත්වාරු 10000කට වැඩිය මම පරිත්‍යාග කරලා තිනවා. කෘතිම පාද 500කට වඩා පරිත්‍යාග කරලා තිනවා. ගෙවල් වලට අන්තාසරණ මිනිස්සුන්ගේ ෂීට් ටිකක් නැති ගෙවල් වලට ෂීට්ද, ගඩොල් ටිකක් නැත්නම් ගඩොල්ද, සිමෙන්ති ටිකක් නැත්නම් සිමෙන්තිද, වයරින් බඩු නැත්නම් වයරින් බඩුද, මං හිතන්නේ නැති තරම් මට මතක නැති තරම් මං අරන් පරිත්‍යාග කරලා තිනවා. වගුගඩු රෝගීන් මතක නැති තරම් ප්‍රමාණයකට වගුඩු බද්ධ කරලා දෙන්නේ නැති. ඊට අමතරව ඩයලයිස් කරන, රුධිරේ මාරු කරන, දිනපතාම අඩුමතරවෙන් දිනපතාම 5-6 දෙනෙකුටවත් මං උදව් කරලා තිනවා, ඩයලයිස් කරලා දීලා තිනවා. පිළිකා රෝගීන් මතක නැති තරම් ප්‍රමාණයකට මම ජීවිත දානය දීලා තිනවා. ඔපරේෂන් කරගන්න, ලේ ඇඟට ලේ බද්ධ කරන්න නම්, එහෙම නැත්නම් තවත් එයාලට ඕන කරන උපදෙස් නම්, එහෙම නැත්නම් ඩොක්ටර්ස්ලා සම්බන්ධ කර දෙන්න නම්, ලංකාවේ වෙරන පිටරකට යවන්න නම් මං දන්නේ නැති තරම් මම උදව් කරලා තිනවා. හදවත් රෝගීන් මතක නැති තරම් මං උදව් කරලා තිනවා. බයිපාස් වලින් විතරක් 38 දෙනෙකුගේ ජීවිත බේරගෙන තිනවා. හරියට බැලුවොතින් ඔක්කොම හදවත් රෝගීන් 3000කට වැඩිය මම උදව් කරලා ජීවිත බේරගෙන තිනවා. පාසල් බෑග්, සපත්තු, පොත්පත්, පාසල් උපකරණ අවශ්‍ය කරන දරුවන්ට මතක නැති ප්‍රමාණයක් මං අරගෙන පරිත්‍යාග කරලා තිනවා. අදටත් මං දන්නේ නැහැ කොච්චර මං පරිත්‍යාග කරාද කියලා. ඇස් කණ්ණාඩි විතරක් අසරණ මිනිස් වෙනුවෙන්, දැස් නොපෙනෙන මිනිස් වෙනුවෙන් 10000කට වඩා මම පරිත්‍යාග කරලා තිනවා, අරන් දීලා තිනවා. වියලි ආහාර, කෑම වේලක් ගන්න නැත්නම් කෑම වේලක් ඉන්න නැති මිනිස්සු මට කතා කරලා කිව්වොතින් මම කොතනද වැඩක් කරන්නේ, මොනාද කරන්නේ, ඒ සියල්ල පැත්තකින් දාලා වියලි ආහාර ගිහින් දීලා තිනවා. මට දන්නේ නැහැ, මම දන්නේ නැහැ කොච්චරක්ද කියන එකත්. අනන්ත ප්‍රමාණ මම පිහිට වෙලා තිනවා. ඊට අමතරව කුසුදරු මව්වරුන්ට පෝෂණමලු හිතා ගන්න බැරි තරම් හම්බන්තොට දිස්ත්‍රික්කේ, පොළොන්නරුව දිස්ත්‍රික්කේ, අනුරාධපුර දිස්ත්‍රික්කේ, අම්පාර දිස්ත්‍රික්කේ, ඉතා දිලුඳු දිස්ත්‍රික්ක ගොඩාක්ම මන් දන්නේ නැති තරම් පෝෂණ මලු හා එයාලට උමනා කරන, දරුවට ඉපදුනාට පස්සේ උමනා කරන, පැම්පස් එක ඉඳලා බේසම දක්වා, මදුරු දෙල දක්වා සියල්ල මම පරිත්‍යාග කරලා තියෙනවා මන් දන්නේ නැති තරම්. ඊට අමතරව දුවා දරුවන්ට මාස්පතා ශිෂ්‍යත්ව 500කට වැඩි මන් ලබා දෙනවා. හැම මගෙන් ඉල්ලීම් කරලා තියෙන දුවා දරුවන්ට ඉගෙන ගැනීම සඳහා ශිෂ්‍යත්ව 5000කට වැඩිය මං 500කට වැඩිය දැනටත් මන් ලබා දෙනවා. රෝගීන් සඳහා බෙහෙත් දීම් කොච්චරක්ද දන්නේ නැහැ. හැමදාම මගෙන් ඉල්ලුවොතින් මෙන්න මේ බෙහෙත් ටික අරන් දෙන්න කියලා අරගෙන දෙනවා.
සංඝාවාස 14ක් හදලා පූජා කරලා දීලා දිනවා හැම සංඝාවාසයක්ම තට්ටු දෙකේ එකයි එක තට්ටු එකක් පූජා කරේ ඒ හැම සංඝවාසයකටම ලක්ෂ 70,000ත් 100,000ත් අතර මුදලක් වියදම් වෙනවා වැසිකිලි 3-4000ක් හදලා පරිත්‍යාග කරලා දිනවා පොළොන් අනුරාධපුරයේ දිස්ත්‍රික්කේ විතරක් වැසිකිලි එක සැරේ 390ක් හදලා පරිත්‍යාග කරා එක වතාවකට මං මාවත් පාරවල් හදපු තරම් මට කොච්චරද කියලා මතක නැහැ. රජයට රජයෙන් ඇස්ටිමේට් කරපු මුදල් රජේ තියාගන්න ඇරලා මං මාවත් පාරවල් හදා දීපු ප්‍රමාණය මං වත් දන්නේ නැහැ කොච්චරද කියලා. ස්වයන් රැකියාව සඳහා මහාන මැෂින්ද එයාලට උමනා කරන ටී සෙන්ටර් කරගෙන ටී මැෂින්ද මොනාද ඉල්ලන්නේ මගෙන් අනන්ත ප්‍රමාණය අවශ්‍ය උපකරණ 5000ක් 6000ක් විතර මැෂින් වලින් ගත්තන් 5000ක් 6000ක වලින් පරිත්‍යාග කරලා දෙනවා අවුරුදු උත්සව හා දන්සල්ව සඳහා දන්නේ නැති තරම් කොච්චරද කියලා සෑම අවුරුදු උත්සවයකටම මගෙන් ගෙදරට ඇවිල්ලා ඉල්ලුවොත් ඕන කෙනෙකුට මම තෑගි දීලා දෙනවා මුදල් දීලා දෙනවා දන්සල් හැම පොසොන් පෝයකටම වෙසක් පෝයකටම ඇසල පෝයකටම දන්සලක් අනිවාර්යයෙන්ම දෙනවා. එහෙම බැලුවොත් මන් දන්නේ නැති තරම් කොච්චරක්ද කියලා දන්සල් දීලා තියෙනවා. පිළිම වහන්සේලා පූජා කිරීම පිළිම වහන්සේලා මම විශ්වාස කරනවා මේ වෙනකොට 5000කට 6000කට වැඩි පිළිම වහන්සේලා පූජා කරලා ඇති කියලා. රෝගීන් සඳහා අන්තාසරණ වෙච්ච රෝගීන් වෙනුවෙන් වෝට මෙට්‍රස් එයා මෙට්‍රස් 3000කට වැඩිය මන් දනුවත් මං පූජා කරලා දිනවා පරිත්‍යාග කරලා දිනවා ස්වයන් වහන්සේලට උමනා කරන බෙහෙත් එහෙත් කොච්චරද අනන්ත ප්‍රමාණයි සිවුරු වටපිටේ කොච්චරද අනන්ත ප්‍රමාණයි මේ සියල්ල මම කරේ යාළුවනේ මගේ සම්පූර්ණ මගේ වියදමෙන් මගේ මුදලින් මම කිසිම දවසක සත පහක්වත් එකතු කරලා පිටරට ඉන්න කාන්තාවන්ගෙන් පිටරට ඉන්න මිනිසුන්ගෙන් ලංකාවේ ඉන්න කාන්තාවෙන් ලංකාවේ ඉන්න මිනිසුන්ගෙන් කිසිම කෙනෙක්ගේම රුපියලක්වත් එකතු කරලා නැහැ. ඒ සියල්ලම පරිත්‍යාග කරේ මං දිවා රෑ නොබලා. තාමත් මම මේ පාරේ ඉන්නේ. තාමත් මං ගෙදර ගියේ නැහැ. මේ අදටත් යනවා හම්බ කරන්න යන මේ මට වෙනුවෙන් නෙවෙයි. මට ඔය සල්ලි තියාගෙන සුරසැප විඳින දුණා. ඔය වියදම් කර මං ඔය කිව්වේ මං වියදම් මං සලකපු කට්ටියගෙන් සලකපු දේවල් වලින් 100ට 1ක් වගේ. ඔය මං වියදම් කරපු හැම මුදලක්ම ගණනය කරවතින් ලක්ෂ 63000කට වැඩිය මම මිනිස්සු වෙනුවෙන් පරිත්‍යාග කරලා දිනවා. මේ රටේ අනන්ත ප්‍රමාණ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් පරිත්‍යාග කරලා දිනවා. ඒ ලක්ෂ 63000 මට තියාගෙන හිටියනම් මට සුරසැප විඳින්න තිබුණා. මට තිබුණා දවසට එක ගානේ ක්ලබ් වලට යන්න. මට තිබුණා මාසෙට දවස් 30ම ක්ලබ් වලට යන්න. ලංකාවේ නෙවෙයි මට තිබුණා පිටරට වුණා නම් ඕන තරම් ගිහිල්ලා ඒ වගේ දේවල් කරන්න මට අනන්ත ප්‍රමාණ අවස්ථාවක් තිබුණා. නමුත් මම ඒ වගේ 2.50ට වැටෙන්නේ නැතුව මම එදා ඉඳපු තැන මට හොඳට මතක නිසා මම එදා ඉඳපු තැන ඉන්න මිනිස්සුන්ට මම අනන්ත ප්‍රමාණ සැලකුවා ඒ කරේ මම සත්භාවයෙන් හදවතින්මයි. නමුත් පෞගි දින කීපෙම මම බලාගෙන හිටියා අමානුෂික විදියට මිනිස්සුන් කීප දෙනෙක් මිනිස්සුන් 5 දෙනෙක් 4 දෙනෙක් වගේ මට බැන්නා. මට විතරක් නෙවෙයි මගේ අම්මටත් බැන්නා මගේ මෑණියන්ටත් බැන්නා. අන්න එතන තමයි මං කලකිරුනේ. මම මේ නම් කියන්නේ කාටවත් වැරද්දක් කියනෝ නෙමෙයි. ජීවන් ප්‍රසාද් කියන මහත්තයයි ශර්මිලා ලියනේගේ කියන නෝනයි තවත් දිනුති මාලි කියන නෝනයි එකතු වෙලා තව නුවන් තරංග හරි මට නම මතක නැහැ මිද්දෙනියේ සිංගරේක වැඩ කරනේ මහත්මයයි ඔය හතර පහ දිනක් එකතු වෙලා අනන්ත ප්‍රමාණ විදියට මට බැනලා තිනවා ඒ ශාමිලා ලියන ආරච්චි මහත්මිය මගේ අම්මට බැනලා තිනවා අමානුෂික විදියට ඇයටත් අම්ම කෙනෙක් ඉන්න මගේ කිසි තරහක් නැහැ මගේ අම්මට බැන්නා අර ජීවන් ප්‍රසාද් මහත්තයත් එහෙම කරලා තිනවා මම තීරණය කරා මේක මම බොහොම අමාරුවෙන් ගන්නපු බොහෝම අමාරුවෙන් ගන්නපු තීරණයක් මම තීරණය කරා අද ඉඳලා මා මේ කරගෙන ආපු සියලුම සත්කාරයන් නවත්තලා ඉවර වෙලා ඒ මහත්යටයි ඒ නවනලටයි ඒ සියල්ල බාර දීලා මං නිහඬ වෙන්න මගේ කිසිම තරහක් නැහැ මේ රටේ මට උමනා වුණේ මේ රට දුප්පතුන් නැති පොහොසතුන් ඇති සතුටින් ජීවත් වෙන මිනිසුන් කොට්ටාසයක් කියන රටක් බවටපත් කරන්න මට ඒකට ශක්තිය තියෙනවා මට ඒකට හැකියාව තියෙනවා මට ඒකට සම්බන්ධතාවයල් තියෙනවා නමුත් මට ඒ දේ කරගන්න මේ මහත්යලා මේ නෝනලා මට ඉඩ දුන්නේ නැහැ මම යෝජනා කරනවා ජීවන් ප්‍රසාද් මහත්යටයි ශාමිලා ලීනාරච්චි මහත්මියටයි දිනෝති මාලි මහත්මියටයි නුවන්
කියන අර ඒ මහත්මයා අනිත් මට නම් මතක නැහැ. ඒ ඒ ඔක්කොම එකතු වෙලා මේ රට මේ රටේ දුක් විඳින මිනිස්සුන්ට මා නවත්තපු තැන ඉඳන් ඔබලා ඒ සියලු දෙනාටම සලකගෙන යන්න. මම යෝජනාවක් හැටියට දැනට මට දවසට කෝල්ස් 1000කට 2000කට වැඩි වෙනවා. මම ඒ හැම කෙනාටම ආදරයෙන් නම්බර් එකක් දෙනවා. මාව සම්බන්ධ කරගන්න එපා මින් ඉදිරියට. ජීවන් ප්‍රසාද් මහත්තයාගේ නම්බර් එක තමයි 0777834444 99 ජීවන් ප්‍රසාද් ලියනගේ 0777834444 ජීවන් ප්‍රසාද් මහත්තයාගේ නම. ඔහු හොඳ සමාජ සේවකයෙක්, ඔහුගේ බිරිඳ හොඳ සමාජ සේවිකාවක්. මං අද ඉඳන් නවත්තනවා සියල්ලම. ඔබලාට පුළුවන් ඒ ඒ මේ රටේ දුක් විඳින සියලුම දෙනාට උදව් කරන මගේ කිසිම තරහක් නැහැ. මම ගොඩක් අනන්ත ප්‍රමාණ දුක් විඳලා හම්බ කරලා රටේ මිනිස්සු වෙනුවෙන් සලකලා මගේ අම්මට බැනුම් අහන්න මම ඒකට උවමනා නැහැ. මම මගේ අම්මත් එක්ක කතා කරාම මගේ අම්මා එක වෙලා එක හෙලා මට කිව්වේ පුතේ පුතා නිහඬ වෙ ඉන්න. පුතා දැන් ඇති මේ දේවල් කරා පුතාගේ ජීවිතයටත් හොම් ප්‍රශ්නයක් වෙනවා. ජීවිත තර්ජනක් තියෙනවනේ. ඒක නිසා අපි නිහඬ වෙ ඉඳමු කියන එක තමයි මගේ අම්මා දීපු උපදෙස. මන් තීරණය කරා මෙතනින් ඉඳලා ආයෙත් කිසිම දවසක හාල් ගෝණියක් උස්සගෙන මම කිසිම කෙනෙකුට කන්න බොන්න දෙන්න යන්නේ නැහැ. රෝද පිටුවක් උස්සගෙන කිසිම කෙනෙකුට ඒ පිහිට වෙන්න යන්නේ දෙන්නේ නැහැ. බයිපාස් එකක් කරන්න ලක්ෂ ගණන් වියදම් කරන්නේ නැහැ. ගෙවල් දොරවල් හදා දෙන්න ඒ දේවල් කිසිම දෙයක් කරන්නේ නැහැ. මේ 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 මහත්තුරුන්ට පුළුවන් ඒ දේවල් කරන්න. ෂර්මිලා මැඩම්ට ජීවන් ප්‍රසාද් මහත්මයාට පුළුවන් මේ දේවල් කරන්න. අද ඉඳලා ඔබලාට මා කරගෙන ආපු සමාජ සත්කාර වැඩ ඊටත් එහා කරගෙන යන්න පුළුවන් විදියට ඔබලාට කරගෙන යන්න දිර්ය ශක්තිය වාසනාව ලැබෙන්න කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරනවා. යම් හේතුවකින් යම් හේකින් ඔබලාට කරගන්න බැරි කියලා කවදා හරි දවසක දැනුණොත් මට කතා කරලා කියන්න. ප්‍රියාන් මැනික්, ප්‍රියාන් පුෂ්පකුමාර අපිට කරන්න බෑ මෙන්න මේ කට්ටියට නැවත ඔබ සම්බන්ධ වෙලා උදව් කරන්න කියලා ඔබලා මේ මං කරනවා වගේ මිල්ලීමක් කරන්න. මං ඔබලාගෙන් ඉල්ලීමක් කරනවා. මේ රටේ දුක් විඳින ගොඩාක් මිනිස්සු අසරණ වෙලා ඉන්නවා. ඒ හැම කෙනාටම කිසිම පන්ති ભેදයන් නොමැතිව, කිසිම ජාති ભેදයන් නොමැතිව, කිසිම ආගම් ભેදයන් නොමැතිව හැම දිනාටම හදවතින්ම සලකන්න කියලා මං ඉල්ලීමක් කරනවා. ඔබලා තිදෙනාට මට මඩ ගැහුවට මට අපහාස කරාට කිසිම දවසක මං තරහ නැහැ. මගේ අම්මා කිව්වේ දෙයත් මට ඒ දේ තමයි. තරහ වෙන්න උවමනා නැහැ. අපි පෘථග්ජන මිනිස්සු. ඔබේ අතිනුත් වැරදි වෙන්න පුළුවන්, මගේ අතිනුත් වැරදි වෙන්න පුළුවන්. අපි ශාස්ත්‍රවරුන් නෙවෙයි. ඔබ බුදු වෙලත් නැහැ, මම බුදු වෙලත් නැහැ. ඔබ රහත් වෙලත් නැහැ, මං රහත් වෙලත් නැහැ. යම් හේතුවකින් මොන හරි මගෙන් වැරද්දක් වුණා නම් සිරසනමා ඒ හැම කෙනාටම මම මගේ නිහතමානීව කනගාටුව පුද කරනවා. ඒ වගේම ඔබලා මට කරපු අපහාස කිසිම දෙයකට මං තරහ නැහැ. මොකද මට තරහ මරහ හිතේ තියාගන්න උමනා කෙනෙක් නෙවෙයි. මා දුක් විඳලා හම්බ කරේ මේ රට වෙනස් කරන්න ඕන නිසා. මට ඒ දේ කරගන්න බැරි වුණේ, මට නිහඬ වෙන්න සිද්ධ වුණේ, මට මේ සමුගෙන යන්න සිද්ධ තීරණය කරේ ඔබලා මගේ මෑණියන්ට කරපු අපහාස නිසායි. විශේෂයෙන්ම ජීවන් ප්‍රසාද් මහත්තයා හා ෂර්මිලා මැඩම් අමානුෂික විදියට මගේ අම්මට බැනපු නිසායි මම මේ තීරණය ගත්තේ. මගේ කිසිම තරහක් නැහැ. මං ඉල්ලීමක් කරනවා නැවත නැවතත්. මා නවත්තපු තැන ඉඳගෙන මේ මහා සමාජ මෙහෙවරක් කරන්න ජීවන් ප්‍රසාද් ලියනගේ මහත්මයාටත්, ෂර්මිලා මැඩම්ටත්, දිනුතිමාලි මහත්මයාටත්, නුවන් මහත්මයාටත් දිර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා, යෝධ බල යෝජ ශක්තිය ලැබේවා කියලා, යෝධ බල යෝජ ශක්තිය ලැබේවා කියලා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. යලිත් දවසක මම ඔබලා ඉදිරියට මම වීඩියෝ එකකින් ආවොත් එන්නේ මම පිටරටකට පදිංචියට ගිහිල්ලා හෝ එහෙම නැත්නම් මම වෙනත් මොනාහරි මගේ ව්‍යාපාරයකට උත්සාහ කරගෙනයි තමයි. මා අද ඉඳන් තීරණය කරනවා, තීරණය කළා මට නිදහසේ ඉන්න පුළුවන් අද ඉඳන්. මොකද මට උදේවරුේ ව්‍යාපාරයකට නියලුණත් ඇත්තටම මට හම්බ කරන්න උවමනා නැහැ. මං හම්බ කරලා තියෙන නිසා මට පුළුවන් දැන් පොතක් කියවගෙන පොතක් ලියාගෙන කාට හරි කාත් එක්ක හරි විනෝද ගමනක් පිටරටකට ඇවිදලා ලෝකේ දකින්න, ගවේෂණය කරන්න, මට විද්‍යාව ගැන හොයන්න, අපේ ඉතිහාසය ගැන හොයන්න මට ඒකට හොඳට අවස්ථාව දෙනවා දැන් නිදහස තියෙන නිසා. මං ඒ කටයුතු වල මම නියලෙනවා. ඔබ හැම දෙනා
ඔබ හැම දිනාටම දිරිය ශක්තිය වාසනාව ලැබේවා. ඒ වගේම මෙතෙක් මට මෙතෙක් කාලයක් මාත් එක්ක සිටි මේ රටේ සියලුම දුක් විඳපු ජනතාවට මම ඉස්සරම ආචාර කරනවා. මගෙන් වැරදක් යම් කෙනෙකුට වුණා නම් ඒ සියල්ලටම ඉස්සිරසනමා සමාවය දිනවා. මගෙන් වචනකින් හරි ජීවන් ප්‍රසාද් මහත්මයාට, දිනුතිමාලි මහත්මියට හා ශර්මිලා මහත්මියට වැරද්දක් වුණා නම් දැනුවත්ව හෝ නොදැනුවත්ව, දැනුවත්ව වුණේ නැහැ නොදැනුවත්ව වුණෙත් නැහැ එහෙම සිදු වුණා කියනවා නම් ඒ හැම කෙනාගෙම මම නිහතමානීව සමාවය දිනා. වගේම හැම දිනාටම ඒ තිදෙනාටත් හැම දිනාටමත් මේ රට වෙනස් කරන්න, මේ සමාජය වෙනස් කරන්න දිර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා මම හදවතින් ප්‍රාර්ථනා කරමින් අද සිට සමාජ සේවයෙන් මම සමුගන්නව නිහඬ වෙනවා. මම ප්‍රියංග පුෂ්පකුමාර ප්‍රියාන් මෙනික්. හැම දිනාටම තෙරුවන් සරණයි. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.